ആയുബോവാൻ ദർവനെ അപ്പേ ഇസ്കോലെ പാസാൽ ഗെവത്ത നിർമ്മാണേ കരാന്ന തമായി അപ്പി അന്ന് പുതേ എത്തോട്ട് മേക്ക് അപ്പേ ഹായ ഹത്താട്ട് നമേ ശ്രേണിവല് പ്രാതാക്കു വിഷയട്ട് അദാല എഗയിമക് വിധിയട്ട് അപ്പി സിധു കരാന്ന യാന്നി ദെൻ പുതാല ദന്നവാ അപ്പേ രട്ടേ പവത്തിന തത്വയാണുവ ദെൻ අපි ටීවී එකක් බැලුවත් රේඩියෝ එකක් ඇහුවත් අපිට හැම තැනින්ම අහන්න ලැබෙනවා ඉදිරියට අපිට ආහාර හිඟයකට මූණ දෙන්න සිදු වෙනවායි කියලා. ඉතින් ඒ අනුව රජයෙන් කියලා තියෙනවා රාජ්‍ය රාජ නවන ආයතන ඒ වගේ පාසල් වගේ ඒ ආයතනවල හැම තැනම පවතින ඉඩකඩවල්වල ඒ වගේම තමන්ගේ ගෙවත්තේ මේ ඉඩකඩන්වල හැම තියෙන ඉඩකඩකම වගා කරන්න කියලා දැනුම් දීලා තියෙනවා. ඒ අනුව පුතේ අපේ පාසලේ විදුහල්පතිතුමියගේ දැනුම් දීම මත අපේ ඉස්කෝලේ තියෙන ඉඩ කඩවල් වල එළවලු භෝග වගා කරන්න අපි දැන් සැලසුම් කරලා තියෙනවා. ඉතින් දැන් මම පුතාලට කලිනුත් කිව්වා වගේ අපේ ඉස්කෝලේ 6 7 8 9 ශ්‍රේණිවල විශේෂයෙන්ම ප්‍රාථමික විෂය හදාරන දරුවන් තමයි අපි මේකට සහභාගී කරගන්නේ. මීට අමතරව අනිත් ඒකේ අනිත් වසරවල් වල මේ දරුවනොත් අපි මේකට විඩෙන් විඩ සහභාගී කරගන්නවා. එතකොට පුතේ අපි මේකෙදි මේ ප්‍රාථමික විෂයට අදාළ ඇගීමක් විදිහට අපි මේකට ලකුණක් දෙනවා. ඒ ලකුණ අපි වාර විභාගයට පුතාලට එකතු කිරීමක් කරනවා. ඒ නිසා පුතාලා මේක හරියටම මේ වැඩේ කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? එළවලු පැලයක් හොයාගෙන ඒ එළවලු පැලය බඳුනක සිටවගෙන ඒ කියන්නේ කවරයක සිටුවගෙන අරගෙන එන්න ඕනේ. ඒකට තමයි අපි ලකුණු දෙන්නේ. හරිද? දැන් මේකේ පුතාලට වීඩියෝ එක පටයක් මම පෙන්නනවා කොහොමද නිවැරදිව අපි එළවලු පැලයක් සකස් කරගන්නේ කියලා. ඒ කියන්නේ අපි ඉස්කෝලේට එන්න අරගෙන එන විදිහට අපි කොහොමද හදාගන්නේ කියන එක. දැන් අපි මේ වීඩියෝ එක බලලා ඉමු. පුතාලට මෙතන දක්නට ලැබෙනවා පුතේ මේ වගේ බඳුන් පැල. මේ තියෙන්නේ නම් මම ගෙදර තවන් දාගෙන හදාගත්තු පැල වර්ග දෙකක්. එකක් මිරිස්, ඒ වගේම අනිත් එක තක්කාලි. මීට වඩා ලොකු පැල තියෙනවා නම් වඩාත් හොඳයි පුතේ. තරමක් ලොකු පැලයක් මේ ප්‍රමාණයට වඩා චුට්ටක් ලොකු වුණොත් අපිට වඩා හොඳයි. කුඩාම පැල පුතාලා අරගෙන එන්න එපා. එතකොට ඒ වගේම පුතේ දැන් මේ වගේ කවර අපිට ගෙවල් වල ගන්න නැහැනේ. ඒ නිසා අපි ගෙදර අයින් කරන මෙන්න මේ වගේ කවර දැන් පිටි කිරිපිටි ගේන්නේ නැති නිසා මේ වගේ නෙස්ට මෝල් කවර, ඊළඟට සමපෝෂ නූඩල්ස් කවර, සීනි ගේන කවර, 3 කිලෝ එක ගේන ඒ බෑග් එකේ වගේ කවර ඕන තරම් ගෙදරින් හොයාගන්න පුළුවන්. එතකොට මේ වගේ කවරයක අර උඩ කට කොටස අපි කපලා පිළිවෙලකට හදාගෙන තියෙනවා. දැන් මේක පුරවන්න පුතේ අපිට ඕන වෙනවා වැලි, ඊළඟට මතු පිටපස් සහ කොම්පෝස්ට් මිශ්‍ර කරලා තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපි පොල් කට්ටක් පිරෙන්න වැලි අරගත්තොත් මතු පිටපසුත් ගන්න ඕන ඒ ප්‍රමාණයටමයි, කොම්පෝස්ට් ගන්න ඕන ඒ ප්‍රමාණයටමයි. අපිට ගෙදර කොම්පෝස්ට් නැත්තම් පුතාලයි ගෙවත්තේ සරුපස් තියෙන තැනකින් පස් ටිකක් අරගන්න. මතු පිටපස් කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අපි ඇවිදින ඔය මතු පිට අපි ඇවිදින ඒ පස් ටිකක් අපි අරගන්න. තුනම ගන්න ඕන අපි සමාන ප්‍රමාණවලින්. වැලි, මතු පිටපස් සහ කොම්පෝස්ට්. එතකොට මේ තුනම අරගෙන පුතේ අපි මුලින්ම මේ තවාන් මිශ්‍රණය දැන් මෙතන මම ඒ දෙකම මිශ්‍ර කරගෙන හදාගෙන තියෙන්නේ. එතකොට සමානව ඒකට මම දැන් වැලිත් මිශ්‍ර කරනවා. දැන් ගෙදර අපි හිතමු මතු පිටපස් වල මැටි ගතිය වැඩි නම්, ඇලෙන සුළු ගතිය වැඩි නම් පුතේ වැලි ටිකක් වැඩිපුර මිශ්‍ර කරන්න. එතකොට නැත්තම් පස තද වෙන්න පුළුවන්. අපි දැන් මේ පස් ටික හොඳට මිශ්‍ර කරනවා. මේ මතු පිටපස්, කොම්පෝස්ට්, ඊළඟට
වැලි තියෙන සමාන ප්‍රමාණ අරගෙන තියෙන ඒ පස් සාම්පල තුන අපි හොඳින් මේ විදිහට මිශ්‍ර කරගන්න. එතකොට අම්මගේ තාත්තගේ සහයෝගය අරගෙන පුතාලා මේ වැඩේ කරන්න. මොකද මේක දිගටම අපිට මේ කෘෂිකර්මය නැතුව අපිට දැන් ඉදිරියට යන්න බෑ. පිටකටින් ගෙන්වන්න බැරි නිසා අපිටම තමයි දැන් මේ විදිහට අපේ ගෙදරක වුණත් අපිට පැල හදාගන්න මේ ක්‍රමයට පුළුවන්. දැන් පුතේ ඔන්න මම හොඳින් මිශ්‍ර කරගත්ත දැන් මේ පස් සාම්පල තුන. දැන් අපි මේ පැකට් එක අරගෙන දැන් මේ පැකට් එකට දැන් අපි මෙහෙම පුරවනකොට පුතේ දැන් මේක මෙහෙම කෙලින් හිටින්නේ නැහැනේ. ඒ නිසා හොඳට බලාගන්න පුතාලා මෙන්න මේ කෙලවරවල් දෙක අපි මෙහෙම ඇතුළට නමා ගන්නවා. මෙන්න මේ විදිහට අපි මේ කොන් දෙක එහෙම කරන්නේ මේ බෑග් එක කෙලින් තියෙන්න ඕන නිසා නැත්තම් පස් පිරෙව්වට පස්සේ මේක වැටෙන්න බලනවා. අපිට පස් පිරෙව්වට පස්සේ මෙහෙම ඕන නම් ඇතුළට නමා ගන්න පුළුවන්. ඊට වඩා ලේසි අපිට මේ කොන මෙන්න මේ විදිහට ඇතුළට අපි නවා ගන්නවා. දැන් පුතාලට පේනවා මෙහෙම කොන අපි ඇතුළට නැමුවා. මේකෙත් එහෙමයි. දැන් අපි මේ බෑග් එකේ පුතේ දැන් මේක උස වැඩි ඉන ගොඩක්. ඒ නිසා අපි මේක හොඳට මේ විදිහට නමා ගන්නවා ලස්සනට. මෙන්න මේ විදිහට පිළිවෙලට අපි මේක මෙන්න මෙන්න නවා ගන්න. දැන් ඔන්න ඔය වගේ ප්‍රමාණයකට අපි බෑග් එක හදාගෙන එතකොට පිටින් බැලුවම ඒක හොඳ පිළිවෙල ගතියක් තියෙනවා. ඊට පස්සේ අපි බෑග් එක මෙහෙම තියලා අපිට අත්ස්කෝප් එක භාවිත කරන්න පුළුවන්. අතින්ම නැත්තම් මේක පුරවන්නත් පුළුවන්. අපි ටිකක් පුරවලා පුතේ මේ විදිහට අපි මේක ලසන්න ඕනේ. අර යටට ගිහිල්ලා නැත්තම් අපිට පස් පිරෙව්වට පස්සෙත් අපිට හොඳට මේ කොන් දෙක හදාගන්න පුළුවන්. දැන් බලන්න මේ බෑග් එක හොඳට කෙලින් හිටිනවා. ඊළඟට අපි මේ විදිහට පස් එක හොඳට මේකට පුරව ගන්න. ඊට පස්සේ දැන් අපි තවන් දාපු ගෙදර තියෙනව නම් තවන් දාපු පැලය හරි නැත්නම් අපි කඩේකින් ගේන මේ වගේ පැල පොට් එකකින් හරි අපි දැන් මේ පැල දැන් මේ මේක ගත්තොත් පුතේ පුතාලට පේනවා මේකේ සමහර පැල තියෙන දුර්වලයි. සමහර පැල තියෙන හොඳට සාර්ථකව හැදිච්ච ඒවා. එතකොට අපි මේකෙදි තෝරගන්න ඕන හොඳම නිරෝගී පැලය. එතකොට දැන් මිරිස් පැල නම් පුතේ අපිට එක මේ වගේ අපි සදාගත්ත මේ බඳුනේ අපිට මිරිස් පැල දෙකක් හිටව ගන්න පුළුවන්. එතකොට අපි කරන්නේ මෙහෙම මේ තවන් කොටස අපි මෙහෙම නමලා අපිට කතුරක් හරි නැත්නම් මේ වගේ කොටසකින් අපි මේක වෙන් කරගන්නවා. මුලට හානියක් නොවෙන්න අපි පස් කොටසත් එක්ක අපි ඒක වෙන් කරගන්නවා. ඉස්සෙල්ලා අපි මේකේ එන්න මේ විදිහට අපි සිදුරක් හදාගන්නවා හරි මැදින්. ඊට පස්සේ පුතේ අපි පස් කොටසත් එක්කම මේ විදිහට අපි වෙන් කරගෙන මේ පැල දෙක හොඳින් වෙන් කරගෙන අපි මේකේ මේ විදිහට සිතුව ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් පුතේ තව පස් මදි නම් තව ටිකක් මේක වටේට පස් දාලා ගොඩාක් අද කරන්න එපා. මෙහෙම වටේට යන්තම් පොඩ්ඩක් අද කරලා
මේ විදිහට හරි මැදට වෙන්න අපි පැලේ හිටවන්න ඕන. එතකොට අනිවාර්යයෙන්ම පුතාල මතක තියාගන්න ඕන. දැන් මේ අපි කඩෙන් ගේන බෑග්ස් වලත් මේ තවන් මේ පොට්ස් වලත් මේ විදිහට සිදුරු තියලා තියෙනවා. මේ සිදුරු තියලා තියෙන පුතේ මේ දාන වැඩිපුර ජලය ටික ඉවත් වෙලා යන නැත්තම් මුල් කුණු වෙනවා. දැන් අපිට ඒකට කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේක සිද්ධ කරන්න මේ වගේ යකඩ ඇණයක් අරගෙන මේක අපි තැනින් තැන මේ විදිහට සිදුරු විද ගන්න. එතකොට තමයි වැඩි වතුර ටික ඉවත් වෙලා යන්නේ. මේ විදිහට හොඳට වැඩි වතුර ඉවත් වෙන්න සිදුරු හදාගෙන මේකට ගොඩාක් අපි වතුර එකතු කරන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට ජලය එකතු කරලා හදාගෙන තියාගන්න අනිවාර්යයෙන්ම. දැන් පුතේ මෙන්න මේ විදිහට බඳුන සකස් කරගත්තට පස්සේ අපි මේක පාසලට අරගෙන එන දවස අපි පන්තිවලට දැනුම් දෙනවා. පුතේ ඉස්කෝලේ පටන් ගන්න දවසට මේක අරන් එන්න එපා. පුතාලගේ පන්තියේ උගන්නන ප්‍රාථමික විෂය භාර ගුරුතුමිය ඔයාලට ඒක දැනුවත් කරයි කවදටද මේක අරගෙන එන්න ඕන කියලා. එතකොට පුතාලා ඒක දැක්කා මිරිස් පැල තමයි බඳුන්ගත කරන්නේ. එතකොට මේකෙදි මෙන්න මේ උදාහරණ ටිකක් මන් දීලා තියෙනවා. මෙන්න මේ පැල වර්ග පුතාලට අරගෙන එන්න පුළුවන්. හොඳට මතක තියාගන්න පුතේ රම්බුටන් ඊළඟට අඹ ඔය කරපිංචා අම්පේ වගේ පැල අරගෙන එන්න එපා. මොකද ගෙවත්තේ දැනටමත් අපේ පාසල්වලත් ගොඩ පළතුරු පැල වර්ග තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ ගෙවත්තේ හැම ඉඩකඩකම එළවලු වගා කරන්න. ඒ නිසා පුතාලා දැන් අර වීඩියෝ එකේ දැක්ක විදිහට මේ ටික මේ පහත දැක්වෙන උදාහරණ වලට අදාළ පැල ඔගලාගේ නිවසේ වෙන්න පුළුවන්, නැත්නම් මේ ගෙදර තියෙන පැල වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ටිකක් ලොකු පැලයක් අරගෙන එන්න. ඒ ළඟට නැත්නම් පුළුවන් අයට කඩෙන් අරගෙන ඒ පැලේ වෙන් කරලා අරගෙන එන්නත් පුළුවන්. මම එහෙම කියන්නේ නැහැ. මොකද පුළුවන් අය විතරක් එහෙම කරන්න. අපි කියන දවසට අරගෙන එන්න පුතේ කුඩා පැල අරගෙන එන්න එපා. මොකද එතකොට තව කල්යන නිසා. එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම මේක ප්‍රාථමික විෂයට අදාළව ඇගයීම් ලකුණක් මේකට ලබා දෙනවා. ඒ නිසා මේක හරියටම කරන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ආයිබෝ.